අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කපුටු පොහට්ටුව සහ කපුටු කුමන්ත්‍රණය ගැන කියන සජිත් නීත්‍යානුකූලව ඕනෑම මැතිවරණයකට සූදානම් මැතිවරණ කොමිසමේ සභාපති කියයි පළාත් පාලන මැතිවරණයට පොහට්ටුවයි අලියයි සඳහනගත වෙයිද ප්‍රථමයෙන් දේශීය පුවත් නිකං කන්න දෙන්න බෑ වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයන් ඉන්නවා නම් වහාම ඉවත් වෙලා යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක් වෙමින් මිහින්තලා පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත් තුළ නිරත වී ආශිර්වාද ලබා ගත්තා විහාරාධිපති ආචාර්ය බෝජ්ජ වලවා හැංගුණ වැවේ ධම්මරත්න නායක හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරකද ජනාධිපතිවරයා නිරත වුණා තුන්කල් දක්නා නුවණින් වැඩ කරන නායකයෙකු ලෙස ජනාධිපතිවරයාට රට ගොඩගත හැකි බවයි මෙහිදී විහාරාධිපති හිමියන් පැවසුවේ එහිදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර මිහින්තලා සංදේශයේද රොණිලි ක්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා මිහින්තලා පුදබිම වෙත පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වුණා මහා කන්නි කොහොමද පොරොක්කම ලබලා දෙන්නේ කද රෝහිතයන් සාර්ථක වුණත් රටි ඉදිරි ටික ඊළඟ මේ අවුරුදු දෙකක් මොකක්ද කරන්න තිබුණේ ඔක්කොම ගානේ පොත්තරේ කරන්න බැරි වෙනවා දැන් අපි බංකොලොත් ආයුබෝවන් බංකොලොත් ගෙදරත් බංකොලොත් ගන්න ටිකෙන් ටික අපි දෙන්නයි ඩවුන් ගේතර වෙනවා කලබල කරන්න ඕනේ කොහොමද තියෙන මටත් තියෙනවා ඒගොල්ලේ ප්‍රශ්න විසඳන එක මට තියෙනවා ආගමික වතාවත් සහ වැඩසටහන් වලින් අනුතුරුව අනුරාධපුර গোল্ডන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන සභාවට ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක් වුණා නිකං කන්න දෙන්න බෑ වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකින් සිටිනම් වහම ඉවත් වන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උත්සවයේදී රාජ්‍ය සේවකින්ට පැවසුවේ අපේ ආර්ථිකය ගිය අවුරුද්දට වඩා 8%කින් අඩු වෙන්න යනවා ඒක ශීඝ්‍රයෙන් දැන් සිදු වෙනවා ඒකේ විපාකයේ තව ටියකින් හැම එක්කෙනාටම තේරෙන්න යනවා. ඉතින් මෙහෙම ශීඝ්‍රයෙන් අඩු වුණා නම් අපි බලන්න ඕනේ ඒක ඒ වගේම ආපහු තල්ලු කරලා දියුණු වෙන්න. එහෙනම් කෘෂි කර්මයෙන් අපි ඉස්සෙල්ලම ඉදිරියට යන්න බලන්න. අපිට පිහිට වෙන්න තියෙන අපි විතරයි. පිටින් වෙන්න තියෙන පිහිට ඔක්කොම දැන් දීලා තියෙනවා. අපි දැන් අපේ කෘෂි කර්මයෙන් වීගොයි දැනෙන් අපි ආරම්භ කරමු කියලා මම මෙතන කියන්න කැමතියි. ඉතින් මේ වැඩ කටයුත්ත කරනකොට ගම් මට්ටමේ මං හිතන්නේ බිම් මට්ටමේ ඉන්න නිලධාරීන් දිසාලේකම්තුම තුන් දෙනෙක් හත් අපිට ඉන්නවා ග්‍රාම නිලධාරී ඉන්නවා වෙන කවුද ඉන්නේ? සමුදියේ කෙනයි 5 දෙනෙක් ඉන්නවා. නමයක් ඉන්නවා. ඒගොල්ලෝ ගොවිතැන් කරත ඇතිනේ. තව මොකක්වත් වමනද? අපි ඒ අයට මේ තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ බෙදලා හැම එක්කරම කොටසක් වාර්තා කරන්න කියලා. වැඩ කරනවා නම් වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නෑ. මොකද මෙතන කාටවත් නිකන් කන්න බෑ. මොහක් හරි කරන්න ඕනේ. මොකද අපි ගෙවන්නේ. මටත් නිකන් කන්න බෑ. මොහක් හරි කරන්න ඕනේ. මම මේක දිනු කරේ නැත්තම් මටත් යන්න වෙනවා. අනික් පක්ෂ වලටත් එන්න කියන්නේ. සජබයටත් එන්න කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්නේ. ඒගොල්ල කොටසක් අරගෙන අක්කරේට අපිට වාගේ දෙගුණයක අස්වැන්න ගන්නවා නම් එහෙනම් කියන්න පුළුවන් ආණ්ඩුව දෙන්න කියලා. එක කරන්න බැරි නම් වැඩක් නැහැ නේ. බලේ ඕනනම් පෙන්වන්න තමයි වැඩ කරන්න පුළුවන් කියලා. ඒකට අහලා පරණ ක්‍රමයට ගිහින් වැඩක් නැහැ. මාධ්‍යත් ඒක මතක තියා ගන්න ඕනේ. කවුරු හරි හිතනවා නම් ඡන්දයක් දාලා බලය ගන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම කරොත් ඔක්කොම දියවන්න ඔයට දා. මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේදී සහ අනුරාධපුරයේදී පැවති මෙම වැඩසටහන් අතරතුර දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අරගලය පිළිබඳව අදහස් පළ කළා. ගරු ජනාධිපතිතුමනි අරගලයටත් අපි ස්තුතිවන්ත වෙනවා. එකක් අරගල නිසා තමයි ඔබතුමා ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ අනික් කාරණේ අරගලේ සියලු දෙනාම ගරු ජනාධිපතිතුමනි හොඳ නැතුව නෙමෙයි අරගලේ විනාශකාරී පිරිසක් හිටිය බව ඇත්ත හැබැයි අරගලේ ආවේ ගරු ජනාධිපතිතුමනි මේ රට වෙනසක් ඕන කියන කාරණාවත් එක්ක ගරු ජනාධිපතිතුමනි දැන් අරගලේ ඉවර වෙන්න පුළුවන් අරගලේ කරදරකාරින්ව අපි අත්තරංගොඩ ගන්නවා නීති ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන් හැබැයි ඒ සුළු පිරිසක් නිසා අරගලේ අරමුණ අමතක කරගන්න එපා කියන කාරණේ මම ඔබතුමාන් ඉල්ලීමක් විතර කරන මම මාධ්‍යවලට කිව්වා මේ ත්‍රස්වාදීන් තමයි අපේ ගෙවල් ගෙන තිබ්බේ කියලා. ඊට පස්සේ Facebook වලින් මඩ ගහන්න පටන් ගත්තා අපි අරගල කාරයෝ ඇයි අපිට ත්‍රස්වාදීන් කියන්නේ කියලා. ගෙවල් ගෙන තියෙනක ත්‍රස්වාදයන් නෙමෙයි. අහිංසක අරගල කාරයෝ ටිකක් හිටියා. මේක අතරින් ආණ්ඩු පෙරලීමේ විශාල කුමන්ත්‍රණයක් සිද්ධ වුණා.
मंगे जनाधिपति राज्य विरोधी कुमंत्रण सलगल ये अवश्य राजकारी कड़े अंतिम इलाके दिव्य पार्लमें गहल अधिकर गहांडीट पास लिबिया एक अणु नमे दसम नमे बेरवे मेतुम अभी सदाकालिक मारूत महिंद महत्या लाइट बिल वतुर बिल हूल बलांड सापन वतुर लाइन ए हिंदा तम मिनी कल्याणी අපි දන්නවා මිනිසුන් ගහන්න පටන් ගත්තනේ අර අරලීග මන්දිරේ සාකච්ඡා කළා. ඒ එදා ගහපු හින්දා තමයි අගමැතිකම ජනාධිපතිකම ඔක්කොම නැති වෙන ප්‍රධාන හේතුව උනේ ඒක. පාරවල් වල මෙවා කළා මිනිස්සු මරලා ගෙවල් ගිනි තියලා ඒ ඔක්කොම කරේ ඒකට තල්ලුව දුන්නේ අරලීග මන්දිරේ. ඉතින් ඒ හින්දා තමයි ඒවා නැති උනේ. තරහව වෙන්න එපා කවුරුවත් මම මේවා ප්‍රසිද්ධිය කියන්නේ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලීම් කරන්නේ. ඔබතුමා රටව හදන්න අවස්ථාවේ තියෙනවා අපි දන්නවා මුල ඉඳලම. මේ අපි ওই අරගල කරන උද්ඝෝෂණ උපවාස කරන නවත්තන ටික. ඒවා දැන් වැඩක් නැහැ. දැන් මේ දුන්නනේ එක එකට එනේ එනේකට ඵලයන් කිව්වම කොහේ යන්නද? ඒතර මොකද කරන්නේ මේක? වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරු සතුටු කිරීමේ ක්‍රියාන්විතයක නිරත වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. රනිල් නිකම් මම් පහරන්නෙක් වගේ මගර කල පහර දෙනවා. ජනාධිපති ජනතාවගේ බලයෙන් තෝරාපත් කරගෙන ලද නායකයා. මෙයා මොන ජනතාවගෙන්ද? 134ද නායකයා. අර බස් එකේ. මෙන්න මොකද මෙයාට තියෙන්නේ? අදේ අරගලේ නීතු තරම තරම අත්තඩම් කරගන්න. කවුරු සතුටු කරන්නද? राजपक्ष मम ओगोलंट रिदूपुआट हुंदट रिदवनवा मंग हुंद बोई नीद केला अंतरे कंदुम कर वसंत वत्तण गुड गत्त दंड पय हत्त दिक रंदुम नियोग ने कुत कला तिबिना सामान्य नीति मुकल ओणा मकेने कत्तण गुड गत्त हम पय 46 के नमत अधिकरण ने दिरपत करला एको अधिकरण ने अपमत एलिए बेन्नोना एहेम नत्तन वंदना कर गत्त बिन्नु हबे मेतन हेम ने सिद्धुने त्रस्तवादी वाले की पणते नीति उपयोग करगना रंदुम नियोग गला तिनवा पय 72 के तव ओन्नन ए पणत अनुव तव दीर्घ करन्न पुलवा मास 3ක් दक्वा दिन अनुवत्ता රනිල් වික්‍රමසිංහට විරුද්ධව තමයි ගෝඨාභය ජනාධිපති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණා. හම්බන්තොට වරාය බේරගන්න ගෝඨාභයට දෙන්න. රනිල් වික්‍රමසිංහ පාස්කු පහරේ සිද්ධ වෙනකොට අගමැතිවරයා ආරක්ෂාව හදන්න ගෝඨාට දෙන්න. රනිල් වික්‍රමසිංහ තමගේ අතිජාත මිත්‍රයෙක් එක්ක මහා බැංකුව බංකොල්ල කෑව. මහා දවල් රනිල් හිරේ යවන්න ගෝඨාට දෙන්න. ඇත්තේම හොඳයි. ජනතාව රනිල්ට ඉරිව ගෝඨාට දුන්නා. ගෝඨා ගිහිල්ලා ගෝඨා රනිල්ට දුන්නා. මරවට කොහොමද ඒක ජනවරම් තියෙන්නේ? ඔළුවෙන් හිටවලා නැති. අපි කියනවා ඔයාලා හිතනවා නම් ගෝල් ෆේස් අරගල කරුවන් මර්ධනය කළා. ගෝල් ෆේස් අරගල කරුවන්ට ප්‍රහාරය දීලා ඔබේ ආණ්ඩුව වෙනුවෙන් විරෝධය පාපු මේ රටේ අරගල කරුවන් මර්ධනය කරලා මේක ආපස්සට යවන්න පුළුවන් කියලා හිතනවා නම් අපි රනිල් රාජපක්ෂට කියනවා බලා බලා නුඹේ ගොඩෙන් දෙවනි රැල්ල ආරම්භ කළා කියන්නේ උඹයි උඹේ කල්යයි දෙපායින් ඉන්න පුළුවන් පක්ෂ මොකද්ද? ඒක තමයි ජාතික ජනබල වේගය. ඔය පබුදස දිගටම කරන්නේ සමීක්ෂණයක එක ආයතන.
සමීක්ෂණ ප්‍රතිඵල මොනවද? සමීක්ෂණ ප්‍රතිඵල දැක්කම රයින්ලගේ බොක්ක රත් වෙන. ඡන්ද නම් කියන්න බෑ. බයයි බයයි හොඳටම බයයි. ඔතටම බයයි. කලබලයි ඡන්ද තියන්න බැරිලු. පෝලිං ඉවර වෙනකන් ඡන්ද තියන්න බැලු. පෝලිං ඉවර වෙනකන් ඡන්ද තියන්න බැරි නැත්නම් සදාකාලික ඡන්ද නෑ තමයි. මොකද මේ පෝලිං ඉවර කරන්නේ නැහැ මේගොල්ලෝ කවදාකවත්. රට පුරාම කරන සීලු සමීක්ෂණ වල ප්‍රතිඵලතා පැහැදිලි. ජාතික ජනබලවේගයත් ජාතික ජනබලවේගයේ නායක අමරණ සනායක සහෝදරයාත් මෙරට හදන්න පුළුවන් නායකයාස පක්ෂ ලෙස ජනතාව දැනටමත් පිළිගෙන ඉවරයි. පිළිගෙන ඉවරයි. උද්ඝෝෂණ වල නිරත වන සියලු දෙනාම ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමට කටයුතු කිරීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සමග ජන බලවේගයේ රුවන්වැල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් මේ ක්‍රියාත්මක වෙන්නේ අමුතුම මාදිලියේ කපුටු කුමන්ත්‍රණය. දැන් අපිට ආරංචි කපුටු පොහට්ටුව නන්ලයිස්ුවක් කරලා ඇමති විරුපත් කරලා ඇමති තනතුරු නිර්මාණය කරලා ඇමති වෙන්දේසියක් පටන් ගන්න බංගලොත් රටක බංගලොත් ආණ්ඩුව මොන ඇමති ගන්ධ මිත්‍රවරුනි රටේ නිර්මාණය වූ අගහිගතාවේ නිසා පෝලිං නිර්මාණය වූ ඒ තුල පීඩනය ඇති වුණා පොදු ජනතාව පාරට බැස්සා මාස කිහිපයක ගත වුණේ විවිධ ක්‍රමවේද තුලින් ඒ මහ ජනතාවගේ නැගටිව තරපුව පාගල දැම්මා අද රටේ අමුතුම නීතියක් ක්‍රියාත්මක වෙයි හදිසි නීතිය පාවිච්චි කරලා මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද උදුරගෙන තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඒ අය රඳවා ගැනීමේ වැඩපිළිවෙලක් දියත්තේ මහපාරේ උද්ඝෝෂණය කරන එක ත්‍රස්තවාදය උද්ඝෝෂණයට යොමු වෙන සෑම සිරු දෙනාටම ත්‍රස්තවාදියා කියන ලේබල් එක ගන්න යුගයක් අද නිර්මාණය වෙලා තියෙනවා විරාමේ නතර ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමකේ පුද්ගලයන් වෙනස් නොකර ක්‍රමවේදයේ වෙනස් කිරීමෙන් පළක් නොවන බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවති රෝගීන් ආසිරි ගැන්වීමේ වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් කාඩිනල් හිමියන් මේ බව ප්‍රකාශ කළා. අද ශ්‍රී ලංකාවේ මේ ඇති වෙලා තියෙන තත්වයට විසඳුම මොකද්ද? විසඳුම ව්‍යුහයන් වෙනස් කිරීම විතරක් නෙවෙයි. ව්‍යුහයන් වෙනස් කරලා මිනිස්සුන්ව වෙනස් කරන්නේ නැත්නම් අපිට අපේ රට නිදහස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපේ දේශපාලන නායකයෝ ඒ ආත්මාර්ථකාමී චින්තනය ඉදිරියට ගෙනිච්චා. ඒ දේශපාලන නායකයොත් එක්ක අපිත් සමාජයක් වශයෙන් ඒවා අනුමත කළා. ඒ සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න ඕනේ අනිත් අයගෙන් නෙමෙයි. අපෙන් බලන්න අද අපි රටේ කන්තෝරුවකට යන්න බලන්න එක ෆයිල් එකක් එක මේසෙක ඉඳලා අනිත් මේසෙට ගෙනියන්න රුපියල් 50ක් දෙන්න ඕනේ පියන් මහත්තයා. මේ ළඟදි ඩීසල් පෙට්‍රල් තිබුණේ නැහැ කියලා ලොකු කලබලයක් තිබුණා. එතකොට මිනිස්සු අනුන්ගේ රතවලින් පෙට්‍රල් හොරකම් කරලා වැඩි ගානට වික්කා. ඒව හොර වැඩ. ඇමතිතුමා කෙරුවත් එකයි පෙට්‍රල් ගහන එක්කෙනා කෙරුවත් එකයි. පාස්කු ප්‍රහාරයත් අද හරියටම මාස 40ක් ඉවර වෙනවා පාස්කු ප්‍රහාරයට. කෝයක යුක්තිය කෝයක සත්‍ය මේ කාරණාවේදී ඇයි මේ නායකයෝ මේක විග්‍රහ කරන්නට විමර්ශනය කරන්නට අකමැති මොනවා හරි රහසක් තියෙන්න එපා එයාලා ඒවට සම්බන්ධ නැත්තම් ඇයි බය ලංකාවේ අධර්මිෂ්ඨම සමාජ ක්‍රමය ඇති උනේ අන්නේ කාලේ තමයි ඊට පස්සේ කිව්වා ආසියාවේ ආශ්චර්ය කරනවායි කියලා ඔව් ඔව් අර කුළුණක් හදාගෙන තිනවා විශාල කුළුණක් කාට ඕනෑවටද මොනවද ඒකෙන් කරන්නේ ආසියාවේ ආශ්චර්ය ඊට පස්සේ කිව්වා සෞභාග්‍ය කියලා. අද මිනිස්සු මිලියන 6කට කන්න තියෙන එක වේලයි. සෞභාග්‍ය. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ සියලු දෙනා තනතුරු නොගත්තත් සියලු දෙනාගේ ජනතාවෙන් මේ අමාරු ආර්ථික මූල්‍ය අර්බුදයෙන් රට ගොඩගෙන ජනතාවට ඉදිරිය විශ්වාස තත්ත්වයකට පරිවර්තනය කරන්න පුළුවන්කම සාර්ථක වෙමින් තිබෙනවා. ව්ලැඩිමර් පුටින් වගේ එඩිතර නායකයෙක් කිව්වා ලී ක්වාන් යූ වගේ ආර්ථිකය හසුරවන්න පුළුවන් කිව්වා මහතීර් මොහමඩ් වගේ ලෝකේ පුරා පැතිරී ගිය උගත්කමක් විශේෂඥ භාවයක් තියෙනවා කිව්වා දුටුගම රජුරන්ගේ අවතාරය කිව්වා ධර්මපාලතුමාගේ නැවත ඉපදීමක් කිව්වා මුලින්ම ඒවා කියපු අය රටේ ජනතාවගෙන් දන ගහලා සමාව ගන්න ඉත අලි පෙරහරක් සිරිකොත්තට එනවා කියන්නේ සජබේ විනාශ වෙනවා කියන එක. ඒකත් එක්කම තව පොහොට්ටුවේ කණ්ඩායමකුත් මේ සිරිකොත්තට යන ලකුණක් මට පෙනීගෙන යනවා. එහෙම වුණොත් එහෙම සජබටයි පොහොට්ටුවටයි දෙකටම අබසරණ. අද තිබෙන්නේ පොහොට්ටු අලි එකතුවක්. අපි මේ සර්වපාක්ෂික ආණ්ඩු කියන කතාවට පවා විරුද්ධ වෙන්නේ කොරුත් එක්ක එකට කැබිනට් මණ්ඩලයේ වාඩි වෙලා මේ කටයුත්ත කරන්න බෑ කියන පළවෙනි පරමාර්ථය ඇතිව. මේ වෙලාවේ රට වෙනුවෙන් ඒ කරන කැපකිරීමයි වැදගත්. ඒ හින්දා මේ ඇමතිකම් හෝ මෙමෙනත් දේවල් තනතුරු නිලතල ඒවා පැත්තකට දාලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කරමු.
අමාත්‍යාංශ බාර ගන්න යුවන්ලි යුරන් සමත්තුමාට ගම්මන්පිල සහ දවාසිදේව නානක්කර මහත්මයාට විතරනේ අපිටත් ආරාධනා තිබෙනවා වැඩ පිළිවෙලක් නැතුව ඒ කැබිනට් එක අස්සර ගිහිල්ලා ඒ අමතිකම් අරගෙන මොකටද පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ජනාධිපතිවරයාට පුළුවන් ලබන පෙබරවාරි වලින් පස්සේ ඒ වගේම හෙට උනත් පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වුණොත් මේ පාර්ලිමේන්තුව විසිරුවයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ පිළිලක් ඉදිරිපත් කළෙත් නැහැ කැඳවපු සර්වපාක්ෂික සමුළුවකුත් නැහැ අර එළු වගේ මොකද්ද වැටෙනකන් යනවා වගේ යනවා පාර්ලිමේන්තු මහචන්දේ තිබ්බයි කියලා වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනස් වෙන්නේ නැහනේ එහෙනම් තියන්න ඕන මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය බල කරන්න ඕනේ තිහාන් රනිල් ජනාධිපතිවරණය කියලා අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් කියනවා ඒකාධිපති බලය ඔබතුමාට දුන්නත් මේ ව්‍යවස්ථාව ඉරා දානවයි කියපෝ ඔබතුමා දැන් 19 ගේනවයි කියලා මේ ජනතාවට කියන්නේ අමූලික බොරුවක් නේද අවංකභාවය විනිවිදෙන් පෙරෙන භාවය සත්භාවය නැති තැන එකමුතුවක් වෙන්න කිසිදු ආකාරයක හැකියාවක් නැහැ. ඒක ගෙදරත් එහෙමයි, සමුපකාර සමිතියකත් එහෙමයි, මරණාධාර සමිතියකත් එහෙමයි, රටෙත් එහෙමයි. හිට්ලර්ගේ ගමන මට මතක් වෙන්නේ ඉඳගෙන. ලස්සන වචන, නමුත් ක්‍රියාවෙන් දෙපිටි හැසිරීමක හැසිරෙනවා ඉඳගෙන. ප්‍රවේසම් විය යුතුයි. සුරංගනා ලෝකයේ වෙනුවට ඒ කඩතුරාවල් ඉරලා මෙවැයි යථාර්ථය කියව ගන්නට වාකීම් සහිත පුරවැසියන්ට යුතුයකමක් තියෙනවා. නිදහසේ පිකටින් කරන්න උද්ඝෝෂණය කරන්න ඒ සියල්ලට අයිතිය තියෙනවා. හැබැයි වෙනත් අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ප්‍රචණ්ඩත්වය ඇති වෙලා වෙනත් අයගේ ගේ දොර ගිනි තියෙනවා නම් ඒවට ගේ දොර ළඟට ඇවිල්ලා බැනාඩ ගහනවා නම් ඒකට රටේ අදාළ නීතිය ක්‍රියාත්මක කරනවා පොලිසියට පැමිණිලි කරනවා. කෙනෙකුට වද දෙන්න පටන් ගත්තාම ඔහුට වදකයත් එක්ක ලොකු තරහක් එනවා. ඒ වද වේදනා වින්ද තුවාල ඇඟේ පුච්චපු තුවාල වලට බෙහෙත් දාන්නත් එවන්නේ ඒ වදකයා විසින්ම තමයි තව කෙනෙක්ව. එතකොට ඒ දුක් විඳපු කෙනාට දැනෙනවා මේ බෙහෙත් දාන එකත් ලොකු සහනයක් කියලා. ඒ වගේ තමයි දවැන්ත ඉන්ධන අර්බුදයක් හදලා ඉන්ධන මිල දවැන්ත විදියට උඩ ගිහිල්ලා. QR කමේ හැදුනහම අර පොලිමේ වේලි වේලි හිටපු මිනිස්සුන්ට හිතෙනවා මේක තමයි හොඳ සහනයක් කියලා. නිත්‍යානුකූලව ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා පවසනවා. මැතිවරණ කොමිෂම තියෙන්නේ මැතිවරණ තියන්න ඕනම මැතිවරණයක් තියන්න අපිට යොමු කරන ඕන නීතියානුකූලව කොමිෂමේකට සූදානම්. ඒතර පළාත් සභාව මැතිවරණ අපි ඉදිරිපත් කරලා තියෙන මේක ඉක්මනින් තියන්න ඕන දැන් අවුරුදු මෙච්චර ගානක් තිස්සේ මේක කල් දාලා තියෙනවා ඒක නිසා ඒ නියෝජිතයන්ට එන අවස්ථාවක් නැතිලා තියෙන. කියලා මේක තේරීම් කාර්ය සභාවේදීත් මැතිවරණ නීති දැඩිව ඉදිරිපත් කරා මැතිවරණ කොමිෂම නිසා දැන් එකඟත්වයක් තියෙන පාර්ලිමේන්තුවේ පරණ ක්‍රමයට හරි පොඩි නීතිමය සංශෝධනයක් කරලා මේ අවස්ථාවේදී පළාත් සභා මැතිවරණය තැබිය යුතුයි කියලා. පළාත් පාලන මැතිවරණය කල් දාලා තියෙනවා වෘද්ධකින්. අපි ඒක අමාත්‍යවරයා විසින් අපි ඒකත් ඉල්ලලා තියෙනවා මේ අමාත්‍යවරයාට පාර්ලිමේන්තුව කල් දාන්න තියෙන බලය මැතිවරණ කොමිෂමට දෙන්න. ලබන මාර්තුවේ තමයි දක්වා කල් දාලා තියෙන්නේ. මොකද සැප්තැම්බර් 20න් පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව බලයක් එනවා. මේ මැතිවරණය ගැන කල් දාපු මැතිවරණය ගැන ක්‍රියා කරන්න. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සඳහන ගතවීමේ සූදානමක් ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරනවා. දැනටමත් දෙපාර්ශවයම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. විරාමයේ නතරතුරු ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගයේ පොළොන්නරුව කඳුරුවේල මාර්ගයේ ඇති අබලන් වූ විදුලි පහන් නිසා මෙවැනි විට ජනතාවට දැඩි අවදානම් තත්ත්වයක් මතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසිදු වගකිව යුතු පුද්ගලයෙක් සිය අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක්. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2015 වසරේදී. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාලේ. මෙම නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් පොළොන්නරුවේ සිට කදුරුවෙල දක්වා මන්තිරු 4කින් යුතු මාර්ගයක් ඉදි කළා. මන්තිරු 4ටම ආලෝකයේ සැපීමට මැද තීරුවේ වීදි ලාම්පු සවි කර තිබුණා. මාර්ග අලංකරණයට සහ රාත්‍රියට ආලෝකයේ සැපි වූ එම වීදි ලාම්පු මෙවන විට අබලන් වී ඇති බවයි වාර්තා වුණේ. බොහොමයක් වීදි පහන් රිය අනතුරු වලින් සිදු වූ හානි නිසා විනාශයට පත්ව තිබු අතර තවත් වීදි ලාම්පු කිහිපයක්ම රිලවුන් කඩා දමා ඇති බවයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් පොළොන්නරුව කදුරුවෙල මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට සහ මාර්ගයේ ගමන් ගන්නා මගේ ජනතාවටත් ඇති කර ඇත්තේ දැඩි අවදානම් තත්වයක්. මේ මාර්ගයේ නඩත්තු කටයුතු හරියට සිදුවන්නේ නැති බවයි ජනතාව පැවසුවේ. ලොකු වියදමක් කරලා කරපු ප්‍රොජෙක්ට් එකක් මේක. වීදි ලාම්පු වල ක්‍රියාකාරීත්වය දැන් අනහිටලා තියෙන්නේ. ලයිට් වැඩ කරන්නේ නැහැ. ලයිට් කැඩිලා එල්ලිලා ලයිට් අනිත් පැත්ත හැරිලා රෑකට යන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේකේ ලයිට් එලියක් නේ. මේක ලයිට් එලියක් ලැබෙන්නේ නැහැ. මේ එක් විදුලි ලාම්පුවක බර කිලෝ 5ක් පමණ වන බවයි වාර්තා වන්නේ. මේ ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව මහනගර සභාවේ නගරාධිපති චානක සෙදත් රණසිංහ දැක්වූ අදහස්. ඒ සඳහා වගකීම තියෙන්නේ RD එකට. මේක නිසි ආකාරයෙන් නඩත්තු කිරීම සඳහා ඉතාමත්මනි මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ නිසා අපි කරන්නේ නගර සභාව විසින් කරන්නේ මේකේ විදුලි බිල ගෙවීම පමණයි. මාසෙට ලක්ෂ 2000ක් පමණක් විතර එනවා ලයිට් බිල මේ විදි පහන් ටිකට කණු 96ක් තියෙනවා. අපිට ඒක බාර දීලත් නැහැ. 10ක් 12ක් තර ඇක්සිඩන්ට් වෙලා කැඩලා බිම වැටලා දැන්ට දැන් පත්තු වෙන්නෙත් නැහැ. ඒ වගේම මේ ලයිට් ඇක්සිඩන්ට් වෙලා සමහර ඒවාට අවුරුදු 1000ක් විතර ගිහිලා තියෙනවා. ලයිට් කණු කැඩිලා ඇක්සිඩන්ට් වෙලා. ඒ ඇක්සිඩන්ට් වෙන හැම සෑම වෙලාවකදීම මේකේ අලාභය අය කරගන්නේ RD එකෙන්. ඒසක් කඩිනමින් මේකට සිඳුමක් අවශ්‍යයි. රටේ අද උද්ගත වී ඇති තත්ත්වයත් එක්ක ජීවත් වීම කියන්නේ මහා අරගලයක්. අතපය හතර තියෙන ඇස් පේන කන් ඇහෙන අයගේ දුක ගැන විතරයි බොහෝ වෙලාවට කතා කරන්නේ. ඒත් අපේම සහෝදර දුෂ්‍යාබාධිත ජනතාවට අද රටේ තියෙන තත්ත්වයත් එක්ක අඳුරෙන් අඳුරටම යන්න සිද්ධ වෙලා. පෙනෙන අපට අමතක වුණු සංවේදී පිරිසකුත් අප අතරේ ඉන්නවා. ඕන් ඇත්තටම අපට වඩා හරි අපූර්වට මේ ලෝකේ දකින්නවා. පරිසරය ඇති සියුම් දේ පවා හරි අපූර්වට විඳින්න මේ පිරිසට පුළුවන්. ඒ තරමටම ඕන් සංවේදී. මේ වෙද්දී අපි මුහුණ දෙන ආර්ථික අර්බුදය 100%ක් වේද? ඕන් 100%ක් ඉන් පීඩා විඳිනවා. අපේ දරුවන් අකුරු කරලා ලෝකේ දකින්නවා වගේ ඔවුන්ටත් මේ ලෝකේ දකින්න අවස්ථාව හිමිවිය යුතුයි. නමුත් මේ වෙද්දී දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ගේ තාක්ෂණික උපකරණ මිල අහස උසට ගිහින් ආබාධ සහිත ප්‍රජාව බරපතල ආකාරයෙන් අද ආබාධිත වෙලා තියෙනවා. ආර්ථික සමාජීය දේශපාලනික සහ අධ්‍යාපනික වශයෙන් විතරක් නෙවෙයි ආධ්‍යාත්මික වශයෙන් පවා මූලික සාක්ෂර අවශ්‍යතා සම්පාදනය කිරීම සඳහා අපේ දෘෂ්‍යාබාධ සහිත දරුවෝ පාවිච්චි කරන සරල තාක්ෂණික උපකරණ රුපියල් 3000 සිට ලක්ෂ 3 දක්වාද වැඩි වෙලා තියෙනවා. රුපියල් 5000ක ජීවනාධාරයක් ලබා ගන්න ප්‍රජාවාද පොරොත්තු ලේඛන වලින් ඉන්නවා සෑහෙන ප්‍රමාණයක් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. අපි කරුණා කරලා ඉල්ලනවා මේ පොරොත්තු ලේඛනයෙන් එයා මුදාහැරලා උන්ට රුපියල් 5000 දීමනවා ලබලා දෙන්න. ඒ විතරක් නෙවෙයි. අද මේ රටේ ස්වේච්ඡා දෘෂ්‍යාබාධ සහිත පුරවැසියන් පදනම් කරගත්ත අයිතිවාසිකම් සංවිධාන තැපැල් ගාස්තු සහ මුද්‍රණ ගාස්තු වැඩිවීම ඇතුළේ ඔවුන් සාමාන්‍ය ජනතාවගෙන් කොඩි අලෙවි කිරීමෙන් මුදල් එකතු කිරීමෙන් තමයි ඔවුන් ඔවුන්ගේ කටයුතු කරගෙන යන්නේ. මේ සංවිධාන අද ඈවර කරන්න සිදු වෙන තත්ත්වයකට ඔවුන් බිඳ වැටිලා තියෙනවා. එළඹෙන සතිය තුල මේ නව කැබිනට් සංශෝධනය තුල අසහනකාරී භාවයට පත්වෙච්ච ආබාධ සහිත පුරවැසියාගේ අවශ්‍යතා සංවේදීව ග්‍රහණය කරගත හැකි සංවේදී කැබිනට් ඇමතිවරයෙක් මේ විෂය පදයට ලබා දීම තමයි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.